ඉතින් ආයුබෝවන් කියලා අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ channel එකට. හරියටම room එකේ ඉඳලා කියන දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඒ වගේම ගිය මාසේ වීඩියෝ එකක් දැම්මම පස්සේ අද තමයි අපි ආයිත් අලුතෙන් වීඩියෝ එකක් බලන්න අරන් ඉන්නේ. room එකෙන් දැන් කරන දෙවෙනි වීඩියෝ එක කියන්නේ අපි room එකෙන් දැන් කරපු පළවෙනි එක තමයි ඔයාලා හැමෝම දන්නවා Schengen visa video එක. ගොඩක් කට්ටිය බලලා හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා. ගොඩක් අය ආසාවෙන් වීඩියෝ එක බලලා ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ගොඩක් අය මගේ නම් එකilla මගෙන් මට මැසේජ් දාලා තිබ්බා. හැමෝටම මම මට පුළුවන් විදියට මගේ නම් එක ෂෙයා කරලා හැමෝගෙම ප්‍රශ්න වලට උත්තර දීලා මට පුළුවන් අවදි මම ඒගොල්ලන්ට සහයෝගය දුන්නා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනව මම ඒ පිළිබඳව ඒ වගේම ඔයාලගේ හැම හීනයක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොවිඩ් වසංගතයත් එක්ක අපි කාටවත් එළියට යාමේ ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. ඒක හින්දා කාටවත් මේ දවස්වල චාරිකාවක ට්‍රිප් එකක නිරත වෙන්න අමාරුයි ලංකාව ඇතුළේ ඉන්න අයට. මොකද ලංකාවේ මේ දවස්වල ඉතාමත්ම භයානක විදිහට කොවිඩ් පැතිරෙනවා. ඒක හින්දා රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තිබියදී එසේ නොකර සිටීම පිළිබඳව කනගාටු වෙනවා. නමුත් මේ දවස්වල සංචරණ සීමා පනවලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ගෙදරට වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. ගොඩක් ප්‍රයෝජනවත් වැඩක නිරත වෙන්න. ඉතින් මේ වීඩියෝ එක ගේන්න එක හේතුවක් වෙන්නේ ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න හින්දා ගොඩක් කටිර මොන හරි දෙයක් අපිට අපින් දෙන්න පුළුවන් නම් ඒ පිළිබඳව හිතලා. ඉතින් අපි ලංකාවට 2020 තමයි කොවිඩ් වසංගතය ආවේ. 2020 මාර්තු මම වැඩ කරන්නේ software industry එකේ. ඉතින් 2020 මාර්තු ඉඳලා අපි work from home practice කරා. ඉතින් මට ලොකු අවශ්‍යතාවයක් තිබ්බා work from home setup එකක්, නැත්නම් YouTube studio setup එකක් මට මගේ room එකේ හදාගන්න. ඉතින් මම අද වෙනකොට ඒ දේ achieve කරා, ඒ දේ කරගත්තා. ඉතින් ඒක මගේ බජට් එක ඇතුලේ තමයි මම කරගත්තේ. ඉතින් 100% මට ඒක achieve කරන්න බැරි වුණත් යම් කිසි සතුටුදායක මට්ටමකට මම ඒක කරගත්තා. ඉතින් මගේ room tour එක තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සංජීවිත්‍රාන්ති YouTube setup එක, නැත්නම් මගේ desk setup එක තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ room makeover එකක් ඔයාලට කරගන්න හිණයක් ඇති. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ඒ සම්බන්ධව ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකට යන කලින් මතක් කරනවා තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පහලින් තියෙන bell icon එකත් click කරලා අපේ Facebook fan page එකත් Instagram page එකත් like කරලා අපිට පුංචි සහයක් දක්වන්න කියලා ආයෙසරක් මතක් කරනවා. සංචරණේ සීමා කරලා ගෙදරට වෙලා ඉන්න මේ දවස්වල එන යමු වීඩියෝ එකට.
මේෂන් බාස්ට කියලා මට ඕන විදිහට ඩිසයින් කරගත්තු මේසෙ මේක සිමෙන්ති වලින් තමයි හැදුවේ. මොකද සිමෙන්තියෙන් හදන්න ගියාම යන වේදම අඩුයි. ටයිල් කැට කීපයක් සහ බ්ලොක් ගල් සහ කොන්ක්‍රීට් තමයි ඕනුනේ. ඉතින් ඒ වගේම මම අඩුවෙන් ෆර්නිචර්ස් යූස් කරන්න හේතුවක් උනේ සාමාන්‍ය ඩස්ට් එක අපි ලංකාව වගේ රටක ජීවත් වෙනකොට ඩස්ට් එක ගොඩාක් වැඩි. ඉතින් කොහොම කරත් ඩස්ට් එක එන හින්දා එතකොට ඔය අහු මුළු වල ඩස්ට් එක රැඳෙන්නේ නැති වෙන තමයි ෆික්ස් කරේ. ඒ හින්දා තමයි මම සෝෆා එකක් තීරණය කරේ සිමෙන්තියෙන්ම හදනවා, පස්සේ සිමෙන්තියෙන් හදලා කුෂන් කරගන්නවා කියන එක. ඉතින් මම මේ වගේ රික්වයර්මන්ට් එක මේසන් එක කතා කරලා බාසුනට විස්තරී කිව්වට පස්සේ බාසුනේ මට අවශ්‍ය විදිහට ඒකත් හදලා දුන්නා. ඒකත් ටිබස් ස්ටයිල් කරා. ඒකට ලොකු වේදම කියනවා. ඒ වගේම මම ගොඩක් මගේ ළඟ ළඟ යූස් වෙන්නේ නැති දේවල් ස්ටෝරේජ් බොක්ස් වල දාලා වෙනම ස්ටෝර් කරනවා. ඉතින් ඒවා ස්ටෝර් කරන්නත් පේන්නේ නැති තැනක් ඕනේ හින්දා සෝෆා එක ඇතුළෙන් මම ස්ටෝරේජ් අපාර්ට්මන්ට් වගේ වෙනම හදාගත්තා ස්ටෝර් කරගන්න ඕන විදිහට. ඒවා ඒ විදිහටම දාලා. ඒ වගේම මම ටේබල් එකේ මේව ෆික්ස් කරාට පස්සේ වයර්ස් පේන එකත් මට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. වයර්ස් පේන් නැති වෙන්න මම ප්‍රධාන වශයෙන්ම යට වෙනම මේ ප්ලග්ස් පොයින්ට්ස් හතරක් 13 ඇම්පියර් ප්ලග්ස් හතරක් හයි කරගත්තා. ඒ වගේම උඩත් අවශ්‍ය වුණොත් කියලා දෙකක් තව ගත්තා. ටෝටල් ප්ලග්ස් හයක් තියෙනවා මගේ ටේබල් එකට. ඉතින් ගොඩක් ඉලෙක්ට්‍රොනික ඇයිටම්ස් අපිට යූස් වෙන හින්දා ඒ දේවල් ඒ විදිහට ලෑස්ති කරගත්තා. ඒ වගේම මම ගොඩක් වෙලාවට ට්‍රැවල් කරනකොට අපි ස්වෙනියස් ගන්නවා. විශේෂයෙන්ම මැග්නට්ස් තමා ගන්නේ ගොඩක් වෙලාවට. ලීසි ගොඩක් තැන් වල ගියාම ඒවා මැග්නට්ස් වලින් තමයි තියෙන්නේ. ඉතින් මට ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ගෙවල් වල මැග්නට්ස් අරගෙන ෆ්‍රිජ් එකේ තමයි ඒක ඒගොල්ලෝ අලවන්නේ. ඉතින් මට ෆ්‍රිජ් එකේ අලවන්න ඇත්තටම ට්‍රැවල් මෙමරිස් ෆ්‍රිජ් එකේ අලවන්න මොනවද තිබෙන්නේ. ඒකින්ද මම තීරණය කරා ඒක මගේ රූම් එකේම නැත්නම් මගේ ස්ටුඩියෝ එකේම කොයි හරි තැනක වෙනම ඩිස්ප්ලේ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒකින්ද මම මැග්නට් බෝඩ් බැලුවා. මැග්නට් බෝඩ් ඇත්තටම මට හොයාගන්න බැරි වුණා. ඒකින්ද මම තීරණය කරා අමානෝ සීට් අරගෙන අමානෝ සීට් එක මට ඕන විදිහට කස්ටමයිස් කරලා ලිස්ටික් එකක් කලවලා ඒක මැග්නට් බෝඩ් එකක් විදිහට යූස් කරන්න. ඉතින් අර මම මුලින් කිව්වා වගේ ඒ විදිහට තමයි මම මේ ඒ දේවල් පාවිච්චි කරේ. ඒ වගේම ජනේලෙට මම ඊළඟ ප්‍රශ්නේ මොකද්ද දාන කර්න් එක කියලා. ඉතින් ස්ටුඩියෝ පර්පස් එකට දාද්දි මගේ කලින් දිවිච්ච රෙදි කර්න් යූස් කරන්න බෑ. ඒකින්ද මම තීරණය කරා වෙනීෂියන් බ්ලයින්ඩ් එකට යනවා කියලා. මම හොරිසොන්ටල් වෙනීෂියන් බ්ලයින්ඩ් එකට තමයි ගියේ මේ පාර. නමුත් මම ප්ලෑන් කරපු විදිහට ඩිසයින් මම ඔයාලට පෙන්නනවා. මම ප්ලෑන් කරපු ඩිසයින් එක ඇත්තටම මට කරගන්න හම්බුනේ නැහැ. මොකද ඒකට යන කාලේ වැඩි. මම මේසන් එකත් කතා කරාම යන කාලේ වැඩි ඩිසයින් එක කරගන්න. ඒකින්ද මම තීරණය කරා තියෙනම බුක් ට්‍රැක් එකක් ජාති බුක් ට්‍රැක් එකක්ම බජට් බුක් ට්‍රැක් එකක් ඩවුන්ලෝඩින් ගන්න. ඉතින් මම තිබිච්ච ජාති බුක් ට්‍රැක් එක ඩවුන්ලෝඩින් ගත්තා. මගේ රූම් එකට ඇත්තටම ගොඩාක් ෆර්නිචර්ස් ඕන වෙන්නේ නැහැ. දැනට මංගාව බුක් රැක්ස් දෙකක් තිබ්බා. ඒකෙන් ಜಾති දෙකක බුක් රැක්ස් තමයි තිබ්බේ. මංගාව තිබ්බෙත් බජට් බුක් රැක්ස් ඩම්රෝකින් ගත්තු. ඒකින්දා මම මංගාව ಜಾති දෙකකින් තිබිච්ච හින්දා මම එක ಜಾතියකින් බුක් රැක්ස් දෙකම තියාගන්න ඕන හින්දා මගේ කොහොමද පොත් ප්‍රමාණයක් තියෙනවා මගේ රූම් එකේ තියාගත්ත යුතු. ඒකින්ද එක ಜಾතියකින් ගන්න ඕනද තවත් බජට් බුක් රැක් එකක් ගත්තා. ඊට අමතරව මගේ කැමරා අයිටම්ස් ටික ස්ටෝර් කරලා තියාගන්න ඕන හින්දා මම මේ තව මම කලින් තිබ්බේ මේ කූල් බොක්ස් එකක්. මම ගත්ත මේ ඩ්‍රයි බොක්ස් එකක් තිබ්බේ. දැන් ඩ්‍රයි කැබිනට් එකක් ගත්තා. මේක ගත්තේ රංග ෂොපින් සෙන්ටර් එකෙන්. රංග ෂොපින් සෙන්ටර් කියන්නේ මම මේ කලින් ඉඳන්ම මගේ සියලුම බඩු වගේ ගත්තු පානදුරි තියෙන මේ ෂොප් එකක්. මම ඒකට විස්තර කියන්නම්. ලින්ක් එක
ෂොප් එකේ ඩීටේල්ස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න. ඒ වගේම මේ බජට් බුක් ට්‍රැක් එක ගත්තේ මේ දම්රෝ එකෙන්. ඒ වගේම තව පොඩි පොඩි මේ ඔය එක එක අයිටම්ස් ඔහොම දාන්න ඕන නම් තියාගන්න පුළුවන් මේ ස්ටෝරේජ් බොක්ස් එක සෙටක් ගත්තා. RGB LED stripe එකක් ගත්තා. ඒ වගේම මගේ මේ දැන්ට තියෙන සීලින් ලයිට් එක වෙනස් කරන්න ඕනේ. සීලින් පැනල් ලයිට් එකක් ගත්තා. මේ ටික තමා ගත්තේ.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ රූම් සෙටප් එක නැත්නම් රූම් රූම් මේකෝ එක මගේ YouTube සෙටප් එක නැත්නම් work from home සෙටප් එක හදාගත්තේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලටත් ගන්න ගොඩක් දේවල් ඇති. ඒ වගේම මේ වීඩියෝ එකට අවශ්‍ය මේ 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 වගේ රූම් සෙටප් එකකට අවශ්‍ය බඩු නැත්නම් දැන් යගම මම ඔයගොල්ලෝ දකින්නද මම ගත්ත බඩු ඒ හැම දෙයකම ලින්ක්ස් මම description එකට දාන්න. ඔයාලට ඒකෙන් බලලා ගන්න පුළුවන්. ඒ වගේම මට තව ඉස්තර වලට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. ඒ පිළිබඳව මොනවදිනම් පහලින් කමෙන්ට් කරන්න, මගේ රූම් එක ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මම ලබන සතියේ ඔයාලට ගේන බලාපොරොත්තු වෙනවා මගේ මේ පිටිපස්සෙන් පේන මම අලුතෙන් ගත්ත ලැප්ටොප් එක Lenovo Legion 5 Ryzen 7 ලැප්ටොප් එක, high-end ලැප්ටොප් එක. මගේ මම මෙච්චර කාලෙ පාවිච්චි කරේ මට ඔෆිස් එකෙන් හම්බෙච්ච ලැප්ටොප් එක. editing purpose වලට ඉස්සරහට සහ මේ වීඩියෝ එක එඩිට් කරන්න මම යූස් කරන්නේ අලුත් ලැප් එක. මම මේකේ performance ගැන ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී මගේ අලුත් ලැප්ටොප් එකේ unboxing එක plus review එකත් අරගෙන මම ඔයාලව හම්බෙන්න එනවා. එහෙනම් මම ගිහින් සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, එළියට යන්න එපා. කොවිඩ් වලින් බේරිලා පරිස්සමෙන් පුළුවන් තරම් ගෙදර වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් සතුටින් ඉන්න.